ලෙඩවලට බොන බෙහෙත් නිසා ඔබගේ අක්මාව වකුගඩු නරක් වෙනවද? මේ ප්‍රශ්නය අපේ ළඟට බෙහෙත් ගන්න එන බොහෝ රෝගීන් අපෙන් නිතර නිතර අහන ප්‍රශ්නයක්. අපි විවිධ ලෙඩ රෝගවලට ගන්න බොහොම ඖෂධ අපේ රුධිරයට ඇතුළු වුණාට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නෙත් විනාශ වෙන්නෙත් ප්‍රධාන වශයෙන්ම අපගේ අක්මාව තුළයි. ඒ වගේම ඒ ඖෂධවල ඉතිරින කොටස් අපගේ සිරුරෙන් බැහැර වෙන්නේ අපගේ වකුගඩු හරහා මුත්‍රා සමග පිටවීමෙනුයි. ඒ නිසා සමහර ඖෂධ අපි දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට අපගේ අක්මාවත් වකුගඩුවටත් යම් තරමක හානියක් සිදු වෙන්න පුළුවන්. නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමගම වර්තමානයේ අපි පාවිච්චි කරන බෙහෙත් වර්ග මේ සංකූලතා ඇතියම ඉතාම අවම විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ ආවට ගියාට බෙහෙත් ගන්න හොඳ නැහැ. හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව නිශ්චිත කාලයක් තුළ පමණයි මේ බෙහෙත් වර්ග පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි සමහර ඖෂධ තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරන්න හොඳ නැහැ. එවැනි ඖෂධ ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා ඔහුගේ උපදෙස් මත කාලෙන් කාලයට ඔබ වෙනස් කරගත යුතුයි. නමුත් සමහර රෝගයන් තියෙනවා ඔබ ඖෂධ ලබා නොගෙන සිටීමෙන් ඔබගේ වකුගඩුවලටත් අක්මාවටත් වෙන හානිය ඔබ ඖෂධ ලබා ගැනීමෙන් වෙන හානියට වඩා සිය ගුණයක් විතර වැඩි වෙනවා. උදාහරණයක් විදිහට දියවැඩියාව අතිරුධිර පීඩනය වගේ රෝගී තත්ත්වයන් හඳුන්වන්න පුළුවන්. ඔබට වෛද්‍යවරයෙක් යම්කිසි ඖෂධයක් නිර්දේශ කළාට පස්සේ ඔබට අයිතියක් තියෙනවා ඔහුගෙන් දැනගන්න ඔබගේ අක්මාවට ඔබගේ වකුගඩුවලට මේ ඖෂධ නිසා යම්කිසි හානියක් සිදු වෙනවද නැද්ද කියලා.